ඇතුමා ඔබතුමාට විනාඩි 20ක් වෙන් කර තිබෙනවා. සාගල් රත්නායක අපේ වරාය ඇමතුමා නොසිටියත් මම එතුමාට සුබපතන් නෝනේ. එතුමා ඇත්ත වශයෙන්ම හොඳ ඇමතිවරයෙක්, අවංක ඇමතිවරයෙක්. ඒ වගේම මාත් එක්කත් දීර්ඝ කාලයක් එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අවස්ථාවේදී මාත් එක්කත් බොහොම කිට්ටුවෙන් වැඩ කරලා තියෙන ඇමතිවරයෙක් හැටියට, මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාගේ යටතේ මගේ හිතේ කිසිම සැකයක් නැහැ. වරාය ශේෂ්ත්‍රය, නාවික ශේෂ්ත්‍රය අපි මගේ කාලයේ අවුරු මාස 19ක විතර කාලයක් තුලදී අපිට ලබා ගන්න පුළුවන් වුණු ප්‍රගතිය තවදුරට ගෙනියන්න තිරසාර තත්වයක් ඇති කරන්න ඒ පැත්තෙන් එතුමා වැඩ කරයි කියන එක මගේ හිතේ කිසිම සැකයක් නැහැ. ඒ වගේම 2018 ප්‍රගතිය සමාලෝචනයට ලක් කරන අවස්ථාවේදී මම හුඟක් සන්තෝෂ වෙනවා. මාස 19ක කාලයක් තුලදී ඒ වරාය නාවික කටයුතු ඇමතිවරයා හැටියට සේවය කරපු අවස්ථාවේදී අපිට ඉලක්ක ගණනාවක්, වාර්තාගත වන ඉලක්ක ගණනාවක් සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳ. විශේෂයෙන්ම 2017 වර්ෂයේ තමයි වරාය ඉතිහාසයේ වැඩිම ලාභයක් ලබන්න අපිට හැකියාව ලැබුණේ. රුපියල් බිලියන 13.3ක ලාභයක් ලබලා වරාය ඉතිහාසයේ මම කලින් කිව්වාගේ වැඩිම ලාභය ඒ වර්ෂයේ ලබා ගන්න අපි සමත් වුණා. ඒ වගේම මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී 2018 වර්ෂයේ අපි අවසාන ඒ ගිණුම් පරීක්ෂා කරලා බැලුවම ඒ ලාභය බිලියන 4.5කට අඩු වුණා. හැබැයි ඒකටත් හේතුවක් තිබ්බා. රුපියලේ වටිනාකම අඩුවීමත් සමග, අවම ප්‍රමාණයක් සිදුවීමත් සමග බිලියන 11ක පාඩුවක් වරාය අධිකාරියට විඳින්න සිද්ධ වුණා. එතකොට අපි 2017 අර ලබාගත් වාර්තාගත වන ලාභය හා සමාන ලාභයක් 2018ත් ඇත්ත වශයෙන්ම ලබා ගන්න හැකියාව තිබ්බා. රුපියලේ අවම ප්‍රමාණය ඒ තරම් පහත වැටීමකට ලක්ුණේ නැත්තම්. ඒ වගේම බදු සහන අවුරුදු 5කට කාල සීමාවකට වරාය අධිකාරියට ලැබිලා තිබුණු අවස්ථාව 2018 අවසාන වෙනකොට ඒක නැතිව ගියා අපිට. ඉතින් මේ සියල්ලක්ම නිසා තමයි අලාභය අඩු වුණේ. කොහොම වුණත් ලාභ ලබන ආයතනයක් හැටියට 2018ත් විශාල ලාභ ලබන ආයතනයක් හැටියට 2018ත් වරාය අධිකාරිය කටයුතු කරන්න සමත් වුණා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපි බහලුම් දිහා බැලුවම බහලුම් මිලියන 6 සම්පූර්ණ කරන්න හැකියාව ලැබුණේ මගේ කාලේ. අපි මුල ඉඳලම බැලුවම 1995 තමයි පළවෙනි මිලියනය අපි ලබා ගත්තේ. හැබැයි අවුරුදු 5-10 ගියා ඊළඟ මිලියනයට යන්න. ඒක 2015 ඉඳලා 2017 වෙනකන් අපිට අවුරුදු 2ක් ඉන්න සිද්ධ වුණා මිලියන 5න් මිලියන 6ට යන්න. හැබැයි 2018 අපි සමත් වුණා එක වර්ෂයකදී බහලුම් මිලියනයක් වැඩි කරගෙන මිලියන 7ක වාර්තාගත වන බහලුම් සංඛ්‍යාවක් ලබා ගන්න. ඒකත් ඇත්ත වශයෙන්ම සුවිශේෂ ජයග්‍රහණයක් හැටියට මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපි සමත් වුණා මේ කාලය තුලදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය වරාය කොළඹ වරාය ලෝකයේ පළවෙනි තැනට ගේන්න
ලෝකේ ලොකුම විශාලම ඒ වගේම ක්‍රියාකාරීත්වයෙන් විශාලම වරායල් 34න් පළවෙනි ස්ථානය අපි ලබා ගන්න සමත් වුණා. සිංගප්පූරුවත් ඉක්මවා ගිහිල්ලා ඇත්ත වශයෙන්ම අපිට 115.6ක වර්ධනයක් 2018 පළවෙනි මාස 6 අපිට ලබා ගන්න හැකියාව ලැබුණා. ලෝකයේ පළවෙනි ස්ථානයට අපි පත් වුණා. ඉතින් ඇත්ත වශයෙන්ම මේක සුවිශේෂ ජයග්‍රහණයක් හැටියට මම සඳහන් කරන්න කැමතියි. මේකට අපිට මේ தත්ත්වය උදා කරගන්න අපිට හැකියාව ලැබුණේ විශේෂයෙන්ම අපි ඒ කාලය තුලදී මම මේ ඇමරිකාව බාරගත්තට පස්සේ ඒ කාලය තුලදී අපි සමත් වුණා කොළඹ වරායේ පරියන්ත තුනක් තියෙනවා අපිට තියෙන එකයි වරාය අධිකාරියට JCT පරියන්තය. එතකොට අපිට කලින් මම එන්නට කලින් පෞද්ගලික ව්‍යාපාරයකට ගිහිල්ලා පරියන්ත දෙකක් අවුරුදු 35ක බද්දකට දුන්න අවස්ථාවේදී ඒ දෙක වෙනම අපිට 115ක කොටස් ප්‍රමාණයක් පමණයි තිබ්බේ. ඒ දෙකේම ඉස්සල්ලාම පළවෙනි පෞද්ගලික පරියන්තය ක්‍රියාත්මක වුණේ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම එතුමා ජනාධිපති වෙන්න ඉස්සල මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනිය ජනාධිපති මුණ අවස්ථාවේදී තමයි SAGT ඒ හවුල් ව්‍යාපාරයට ගියේ අවුරුදු 35කට ඒ පරියන්තය දෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටියා. හැබැයි එතුමාගේ පැමිණ ජනාධිපතිවරයා හැටියට පත්වීමත් සමගම තමයි චීන සමාගමත් එක්ක, චයිනා මර්චන්ට් සමාගමත් එක්ක CICT ඒ පරියන්තය හවුල් ව්‍යාපාරයක් හැටියට පටන් ගත්තේ. එතනත් අපිට 115ක් තියෙනවා, 185ක් තියෙන්නේ ඒ චීන සමාගමට. කොහොම වුණත් මේ තුනම එකතු වෙලා තමයි අවබෝධ කිවිසුමක් අත්සන් කරලා ලෝකයේ නොම්බර එකේ ස්ථානයේ දිනාගන්න සමත් වුණේ. ජයබහලුම් පරියන්තය පමණක් නෙවෙයි, SAGT පරියන්තයත් CICT පරියන්තයත් මේ තුනම එකට වැඩ කරලා මේ අවබෝධ කිවිසුම පදනම් කරගෙන සුහදව වැඩ කරලා හොඳ අවබෝධයකින් වැඩ කරලා කොළඹ වරාය ජාත්‍යන්තරයට ගෙනියලා ප්‍රසිද්ධ කරලා ඒ தත්ත්වය ඇති වුණාට පස්සේ අපිට අවස්ථාව ලැබුණා ඇත්ත වශයෙන්ම ඒ මාස 6 තුලදී ලෝකයේ පළවෙනි ස්ථානය දිනා ගන්න. ඒ වගේම මම හුඟක් සන්තෝෂයෙන් කියන්න කැමති ඍණ වර්ධනයක් තිබුණු ජයබහලුම් මේ පරියන්තය අපිට පුළුවන් වුණා 2017 අන්තිම කාර්තුවේ 2018 වර්ධනයකට ගෙනියලා 123ක වර්ධනයක් පෙන්නල. ඒ 123 වර්ධනයත් ඇත්ත වශයෙන්ම ජයබහලුම් පරියන්තයෙන් විශාල ආදායමක් ඒ හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට රජයට ලැබුණා. අද ඒ தத்துவයම ඉදිරියට ගෙනියන්න ඒ ජයබහලුම් පරියන්තයේ වැඩ කරන සියලුම දෙනාම කාර්මික සාමයකුත් පදනම් කරගෙන බොහොම සතුටෙන් ඒ தத்துவය තවදුරට ආරක්ෂා කරන්න කටයුතු කරගෙන යනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබුණා 2018 ලෝකයේ හොඳම වරාය හැටියට සම්මානය. ලෝකයේ හොඳම වරාය හැටියට සම්මානය. පළවෙනි 2018 පළවෙනි මාස 6 වැඩිම වර්ධනය හැටියට ලෝකයේ පළවෙනි ස්ථානය ලබා ගත්තා. 2018 අග වෙනකොට ලෝකයේ හොඳම වරාය හැටියට සම්මානයක් දුබායි වල ජාත්‍යන්තර මට්ටමින් අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබුණා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම මතක් කරලා දෙන්න කැමතියි මේ කාලය තුලදී මට හැකියාව ලැබුණා අපේ සේවක සේවිකාවන් නිලධාරීන්ට
ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධනයක් ලබා දෙන්න. 30%ක සමස්තයක් හැටියට 30%ක වැටුප් වර්ධනයක් අපිට ලබා දෙන්න හැකියාව ලැබුණා. මොකද හම්බන්තොට වරාය ඒ චීන සමාගමත් එක්ක බදු ගිවිසුමකට ගිහිල්ලා විශාල මුදලක් ලංකාවේ භාණ්ඩාගාරයට ලබා ගැනීමත් සමගම ශ්‍රී ලංකා වාරාධිකාරියේ ඒ ණයබාරයෙන් මිදීමත් සමගම ගැලවීමත් සමගම අපිට මුදල් තිබ්බා. ඇත්ත වශයෙන්ම අපේ සේවක සේවිකාවන් ඒ වගේම නිලධාරීන්ට ඒ යම්කිසි සහනයක් ලබා දෙන්න. එතකොට 30%ක වැටුප් වර්ධනයක් ඇත්ත වශයෙන්ම අපිට ලබා දෙන්න සිදු වුණා. ඒ වගේම ඒ සාමූහික ගිවිසුම හරහා අවුරුදු 3කට ඒක වළංගුයි. ඒ වගේම නිලධාරී ශ්‍රේණියටත් අපිට ප්‍රථම වතාවට විශාල වැටුප් වර්ධනයක් ලබා දෙන්න හැකියාව ලැබුණා. එතකොට ඇත්ත වශයෙන්ම මේ තත්ත්වයන් උදා කරගන්න උදා කර දෙන්න හුඟ දෙනෙක් මහන්සි වුණා. මම ඇමතිවරයා හැටියට ඒ ප්‍රතිපත්තිමය තීරණ ගත්තා වගේම කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඒ අනුමැතිය ලබාගෙන ඒ ටික කරා, ඒ අවශ්‍ය වෙලාවලට නියෝග ලබා දුන්නා. හැබැයි මේ කාලය තුලදී ඇත්ත වශයෙන්ම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මට හොඳ ලේකම්වරයෙක් හිටියා. ජයම්පති මහත්මයා හොඳ පළපුරුද්දක් තියෙන දීර්ඝ කාලයක් රජයේ සේවයේ හිටපු ඉන්න දැන් අද එතුමා ඇත්ත වශයෙන්ම අර්ජුන රණතුංග ඇමතුමාගේ ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. ජයම්පති මහත්මයා එතුමා ලොකු හයියක් මට දුන්නා. අවශ්‍ය වෙලාවලට නිවැරදි උපදෙස් ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බොහොම දක්ෂ සභාපතිවරයෙක් හිටියා. ඩොක්ටර් පරාක්‍රම දිසානායක එතුමා ශේෂ්ත්‍රයේ කෙනෙක් හැටියට, ශේෂ්ත්‍රයෙන් ආපු කෙනෙක් හැටියට එතුමාට කියා දෙන්න මට උවමනාවක් තිබ්බේ නැහැ මේ දේ කරන්න මේ දේ කරන්න කියලා. ඒ ප්‍රතිපත්ති මේ තීරණ අපි සාකච්ඡා කරලා ගත්තට පස්සේ එතුමා හරියට ඒක ක්‍රියාත්මක කරා, නිවැරදිව ක්‍රියාත්මක කරා. ෂෝට්කට් ගත්තේ නැහැ. හරි මාර්ගවල ගිහිල්ලා විනිවිද භාවයකින්, වගවීමකින්, වගකීමකින් එතුමා ඒ සියල්ලම හරියට ක්‍රියාත්මක කරලා නායකත්වයක්, හොඳ නායකත්වයක් ශ්‍රී ලංකා වරාධිකාරියට ලබා දුන්නා කියන එක මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම තමයි දැන්පත් කරලා ඉන්න සභාපතිතුමා කාමන් රත්නායක මැතිතුමා, එතුමත් හොඳ පළපුරුද්දක් ඇතිව පෞද්ගලිකංශයෙන් ඇවිල්ලා තියෙන කෙනෙක්. එතුමා මේ කඩත් කියන්න බෑ එතුමා පැරෂූට් එකෙන් ආවා කියලා. මොකද එතුමාට හොඳ පසුබිමක් තියෙනවා, අධ්‍යාපනයක් තියෙනවා, පළපුරුද්දක් තියෙනවා. එතුමත් ඒ වැඩපිළිවෙල හොඳට කරගෙන යනවා කියන එක මම දකිනවා, සතුටු වෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න කැමතියි. දැන් සාගර රත්නායක ඇමතුමා ආවා, එතුමා ඉන්න එක හොඳයි. ජයබහලුම් පරියන්තයේ දැන් සංවර්ධනය එතුමා පටන් ගන්න දැන් කටයුතු කරන්න මම හිතන්නේ ලෑස්ති වෙනවා. එතන ශ්‍රී ලංකා වරාධිකාරියෙන් විශාල මුදලක් වියදම් කළා ඒ සංවර්ධනය කරාට පස්සේ මම හිතන්නේ තවත් ආදායමක්, තවත් වැඩිපුර ආදායමක් ශ්‍රී ලංකා වරාධිකාරියට ලබා ගන්න හැකියාව ලැබෙනවා. සෛතුමාට ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න මම ආශිර්වාද කරනවා. ඒ වගේම නැගෙනහිර පර්යන්තිය පිළිබඳවත් එතුමා හොඳ ස්ථාවරයක ඉන්නවා කියන එක මම දකිනවා. ශ්‍රී ලංකා වරාධිකාරිය සතුව ඒ නැගෙනහිර පර්යන්තේ තියෙන්න ඕනේ. හැබැයි අපි අපේ ඒ සුවිශේෂ ස්ථානය ජාත්‍යන්තර මට්ටමෙන් දකුණු ආසියාවේ විශේෂයෙන්ම ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එකක් හැටියට අපි තවදුරට පවත්වාගෙන යනවා නම් අපි නැව් සමාගම් ජාත්‍යන්තරයත් සමග ඊටත් වඩා සම්බන්ධ වෙලා අපි ඒ කටයුත්ත කරන එක තමයි හොඳ. ඉතින් එතුමා මං හිතන්නේ දැනුවත් කරයි මොකද එතුමාගේ ඒ අදහස කියලා. ඉදිරියේදී කොහොම වුණත් මං දන්නවා එතුමා ඒ අයිතිය ශ්‍රී ලංකා වරාධිකාරිය සතුම තියාගෙන තමයි ඒ වැඩපිළිවෙලට යන්නේ කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම
මම මතක් කරන්න කැමතියි දැන් ගිය වර්ෂයේ අත්වැසේම අයවැය ඉදිරිපත් කරපු අවස්ථාවේදී මංගල සමරවීර එතුමා සඳහනක් කරලා තිබ්බා එතුමාගේ අයවැය ඒ බජට් ස්පීච් එකේ ඒ කතාවේ එතුමා සඳහන් කරා මේ නාවික ශේෂ්ත්‍රය විවෘත කරන්න එතුමාගේ අදහසක් තියෙනවා කියලා ලිබරලයිස් කරන්න එතුමාගේ අදහසක් තියෙනවා කියලා. දැන් අත් වශයෙන්ම අපි නාවික ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට දැක විවෘත වෙලා තියෙන්නේ. විවෘත කරන්න දෙයක් නැහැ. ඕනම කෙනෙකුට ඇවිල්ලා ආයෝජනයක් කරලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි වරායේ ඇමතිවරු අපිට පෙර හිටපු ඇමතිවරු ගැසට් නිවේදනයකින් සඳහන් කරලා තියෙනවා ඒජන්තවරු පත් කරන අවස්ථාවේදී ඒජන්තවරු 160ක කොටස් තියෙන්න ඕනේ ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට කියන එක. එතකොට 140යි අත් වශයෙන්ම විදේශ ව්‍යාපාරිකයන්ට ඒජන්සි බිස්නස් එකේ තියාගන්න හැකියාව තියෙන මේ ගැසට් එකකින්ම වරායේ ඇමතිවරයාට තමයි බලය තියෙන්නේ. ගැසට් එකකින්ම ඒක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේ මංගල සමරවීර ඇමතිතුමා ඔය ලිබරලයිසේෂන් ගැන කතා කරනකොට විවෘත කිරීම ගැන කතා කරනකොට අපි කිව්වා මේ ඒ දේශීය ව්‍යාපාරිකයෝ ට දීලා තියෙන්නේ 160 තවදුරට ආරක්ෂා වෙන්න ඕනේ. මොකද ඒ අය උපයන මුදල ඒ අය ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා. ඒ අය උපයන මුදල ඒ අය පිටරට ගෙනියන්නේ නැහැ. ඒ අය ලංකාවේම ආයෝජනය කරනවා. ඒ වගේම කාට හරි ඕනනම් ඒකේ 100%ක්ම ගන්න නැත්තම් බෞතර කොටස් තියාගන්න, ඒ කියන්නේ නැව් සමාගම් වලට හෝ විදේශ ව්‍යාපාරිකයන්ට, එහෙනම් යම් කිසි ආවම FDI එකක් විජු ආයෝජනයක් කරන්න ඒගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ කියලා. අපි නම් ඉඳන් කිව්වේ ඒ වෙලාවේ අඩුගානෙන් මිලියන 50ක්වත් ඩොලර් මිලියන 50ක්වත් ඇවිල්ලා ආයෝජනය කරන්න ඕනේ. එතකොට ගැටලුවක් නැහැ කියලා. ඔය නිකම්ම අපි ගැසට් නිවේදනය වෙනස් කරලා ඉවරලා ඒ අයට අවස්ථාව දුන්නොත් මේ දේශීය ව්‍යාපාරිකයෝ හොඳට කරගෙන යන ව්‍යාපාරයක් ඇතුල් වෙලා ඒගොල්ලෝ ඒක අරගෙන ඒ උපයන මුදලුත් ලංකාවෙන් පිටගෙනියලා ලංකාවේ තියාගන්න නැතුව ඒ කටයුතු කරන්න අපි ඉඩ දුන්නොත් ඒක ලොකු අසාධාරණයක් කියන එක අපි පෙන්ලා දුන්නා. හොඳ වෙලාවට 2018 නම් ඔය ක්‍රියාත්මක වුණේ නැහැ. මම දැක්කා මේ පාරත් ඔය ලිබරලයිසේෂන් කතාව මේ පාර්ලිමේන්තුවේ නෙමෙයි පිට බජට් එක සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ ගැන සඳහනක් කරලා තියෙනවා. ඉතින් මම ඇමතුමා ඉන්න අවස්ථාවේදී ඇමතුමාට කියන්න කැමති මේ බුතුමාගේ ප්‍රතිපත්තියත් මම දන්නවා දේශීය ව්‍යාපාරිකයෝ ආරක්ෂා කළ යුතු ප්‍රතිපත්තියක ඔබතුමත් ඉන්නේ. ඒ නිසා මේ දැනට ලිබරලයිස් කරලා තියෙන මේ සෙක්ටර් එක විවෘත කරලා තියෙන මේ ශේෂ්ත්‍රය ඒ විදිහටම තියාගෙන කාට හරි ඇවිල්ලා මේ ඒජන්තවරුන්ගේ ව්‍යාපාරය මුළුමලින්ම ගන්න ඕන නැව් සමාගමට, එහෙනම් ඒ අයගේ දායකත්වයක් තියෙන්න ඕනේ රටේ ආර්ථිකයට. නිකම්ම ඇවිල්ලා ඉවරලා අපි මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එක තවත් එක්ස්පෑන්ඩ් කරනවා, තවත් ලොකු කරනවා, දියුණු කරනවා කියන එක කියලා හරියන්නේ නැහැ. ඒ අය ඇත්ත වශයෙන්ම මේ ඍජු ආයෝජනය ගෙනත් ඉවරලා පෙන්වන්න ඕනේ. අපි ලංකාවේ මේ වගේ ආයෝජනයක් කරලා තමයි අපි මේ කටයුත්ත කරන්න යන්නේ කියන එක ඒගොල්ලෝ පෙන්නයි කියන එකේ බලාපොරොත්තුවෙන් නැවතවරක් සාගර රත්නායක ඇමතුමාට සුවපතල ඒ ශ්‍රී ලංකා වරායධිකාරියෙත් නැව් සමාගම ගැන ඇත්ත වශයෙන්ම මට වෙලාවක් නැහැ කතා කරන්න. හැබැයි එතනත් ඇත්ත වශයෙන්ම පෞගිල කාලේ අපේ කාලේ අපිට ලාභේ වැඩි කරන්න හැකියාව ලැබුණා. ඒ අයටත් සියලු දෙනාට සුවපතල. මගේ වචන සුවපේ මෙතෙන් අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.